සමන්තහාචක්කවාලි සූ අතරාගච්චන්තු දිීවතහා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සගගමුඛදං දම්ම සවෙනකාලෝ අයං බදන්තහා දම්මසවෙන කාලෝ අයං බදන්ත දම්මසවෙන කාලෝ අයං බදන්ත නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ූජනීය පින්වත් මහා සංරත්නය නවසරයි මේ උතුම් සම්බුදුදහාමට කැමැති මේ සුන්දර සද්ධරමී රසය මිහිරියාව විදරන්ට හිත ඇති කාරුණික පින්වත්. පින්වත් ඔබාපී අද දවසිත් සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අප්‍රමාන අනුකම්පාවකින්. අපගේම දෙලව යහපත පිණිස සංසාර විමුක්තිය පිණිස, දේශනා කොට වදාල, ඒ උතුම් සද්ධරමයෙන් කොටසක් දේශනාකටවාගෙන ශ්‍රවණය කරන්ට. ඉතින් අද දවසිත් මේ සිද්ධ කරන උදාරතර ධරම දේශනාව සුපුරුදු ආකාරයෙන් නෙත් ධරම දක්ෂිණාව තුළ තමන් හෝම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් ශ්‍රවනයක නතරේ මුළුමහත් ලෝකයකටම ධරමදානය ලබාදෙන්ටඕන කියන, පල්්‍යානමිත්‍ර අදහස පින් බර අදහස හිතේ ඇති කරගෙන. අද මේ සිද්ධ කන ධර්මානු ශාසනාව සඳහා පුනිවන්ත දායකත්ය දරාගෙන කටයතු කරන පින්වත් දෙපිරිසක් අපට මුණ ගැහෙනවා. අංක එකින් තිස් අට මිලනියම් ක්‍රස්ට් සිරි ධම්මරථන මාවත පඹුරණ මාතර ලිපිණේ, BHHG සරෝජි දියනිය සහ, විස්ාමික බැංකුුණනිලධාරිණී කරුණාවති රත්නවීර මෑණියන් කියන ඒ පින්වත් දෙපලත් ඒ වගේම කුරුණෑගල ඉහල මල්කඩුවාව තිලින නිවසේ පදිංචි චරණී දෙවලිකා අත්තනායක පින්වත් දියනියන් කියන මේ පින්වත් දෙපිරිස අදදවස මේ පින්කමි පින්බර දායකත්්‍යය දරනවා. ඒ පින්නතුන්ගේ මේ කාරුුණණික අනුග්‍රහය නිසා ලෝකයේ පුරාම ධරමයට කැමැත්තිෙන් ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ට. මේ උතුම් ධර්ම දේශනාව බොහෝම පහසුවෙන් ශ්‍රවණය කරන්නට වාසනාව ලැබිෙනෝ. මේතුලින් උපදවාගන්නේ අනන්ත අප්‍රමාණ වූ ආනිසංස ධර්මයන් දෙවියන්ටත් මේ පින්වත් දෙපිරිස බලාපොරොත්තුවන තමන්ගේ නමින් මියගී පුඥාතීන්ටත් සුජීවත් ඉඳගෙන පින්කම සිද්ධ කරන, කරණ දෙවලිකා අත්තනායක මහත්මිය, B.HHG සරෝජී දියනිය කරුණාවතය රත්නවීර මහත්මිය කියන. ඒ පින්වත් සේරු දෙනාටත් ඒ අයි බලා පුොරොත්තුුණ සුජීවර්ත්වන්න සීරු දෙනාටත්. ධර්මශ්‍රවනයක ඔබා පිහැම දෙනාට. මෙලව ජීවිතය යහපත ධර්මවබෝධය පිණිසත් සංසාර දුකින් අතමින්දී උතුම් මමා මහ නිවැනිින් සැනසීම පිණිසත්. එකසේ හේතු වාසනාවී වාකෙන් අධිස්ානය ඇතුවයි. මේ පින්ක්‍රම අපි ආරම්භ කරයි. ශ්‍රද්ධාවන්ට පින්වත්න අද මේ ධර්මාණු ශාසනාව සඳහා මම බොහොම ප්‍රසිද්ධ සහ බොහොම වැදගත් සූත්‍ර දේශනාව මාතතුෘකා වැහටියට තොරගන්ඩ කල්පනා කළා ඒ තමයි අපගේ ශාස්ෘුන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය ගැන වදාළ දෙසුමා. මේ දේශනාව නම අරිය පරියේෂණ සූත්‍රය. දේශනාවට තව නමක්වයෙනවා ටිකක් අප ප්‍රසිද්ධයි පාසරාසි සූත්‍රේ කියලා. අර්ය පරේෂණ සූත්‍රය කියන නම තමයි ගොඩා ප්‍රසිද්ධ. ඉතින් මේ දේශනාව තමමන් අද තෝරගත්තේ ධරමකාරණ ටිකක් පැහැදිලි කරගන්න. පින්වත්න එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනා රාමි. බුදුරජාණන් වහන්සේදා උදේ පින්ඩ පාර්තය වැඩියා. ඒවෙලාවේ භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් ආනන්ද සාමීන් වහන්සේ මුණ ගැහිලා මුණගැහන්ට වැඩිය වැඩලා ආනන්ද සාමීන් වහන්සට කියා හිටිය අනේ ආයුස්මත් ආනන්දයන් වහන්ස අපි සෑහෙන කාලෙකින් භාගතුන් වහන්සේගෙන් දහම් පදයක් ඇහුවේම නෑ අනේ අපට භාගතුන් වහන්සේ සම්මුඛයේ එකයන් උන්වහන්ස ඉදිරිේ ඉඳගෙන ධරමයක් අහන්ඩ ලැබුණොත් හරී හොඳයි. එතකට ආනන්දයන් වහන්සේ අර භික්ෂූ වහන්සේට කියනවා එහෙම නම් ඔබවහන්සේලා අද හවසට රම්මත බ්‍රහ්මණයගේ ආස්‍රමයට වඩින්ට හෝ. එතනදී භාගතුන් වහන්සේ මුණගැහිල්ලා ධරමය යහන්ට අවස්ථාවක් ලැබේ වී කියලා. ඉතින් අට භික්ෂන් වහන්සේ ඒකට බොහෝම සතුටුණා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ පින්නඩ පාති වැඩම කල් ආනන්ද සාමීන් වහන්සට වදාලා ආනන්දය අද අපි දවල් කාලි ගත කරන්නට පූර්ුආරාමියට වඩිමනේද කියලා. සැවැත්නුවර නැගෙනෙහිර පැත්තේ තමයි පූර්ුආරාමේ පිහිටලා තියෙන්. උන්හන්සේලාගේ ජීවිතය හරිේ නිදහස් උදේ වඩුවේ හිටිය ජේතවනාරාමි ගමට පින්න පාතෙ වැඩියා දැන් දවල්වරුවේ පූර්වාරාමි ඊට පස්සේ උන්වහන්සේ පූර්වාරාමේ භාවනාවෙන් විවේකිව වැඩඉඳලා ආනන්ද සාමන් වහන්සට කියනවා ආනන්දය අපි ඇගපත සෝදාගන්ට පූර්ුවාරාමින්, නැගෙනෙහිරදොරට තියෙන පැම්පොකුුණට වඩිමු. එතින් උන්වහන්සේලා නැගෙනහිර පැත්තෙ පොකුුණට වැඩල ඇඟපත සෝදාගන්න සෝදා ගත්තහම් ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේට අවස්ථාවක් කාවා, ආනන්ද ස්වාමීන් වහසේ භාගතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. අයම් බන්තේ රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ අවිධූරේ ස්වාමීනී භාගතුන් වහන්ස රම්මක බ්‍රාහ්මණයගේ ආශ්‍රමය එච්චර දුරනෑ. රමනියෝ බන්තේ රම්මකස්, බ්‍රාහ්මණස්ස අස්සමු. ස්වාමිනි රම්මක බ්‍රාහ්මණයගේ ආශ්‍රමය හරම රමනීයි. වාසාධිකෝ පැහැදීම ඇතිකරවනවා. ඒ නිසා ස්මිණි භාගතුන් වහන්ස අනුකම්පාවෙන් රම්මක බ්්‍රාක්්මණයක් ආශ්‍රමයට වඩිනසේෙක්වා. හරි පුදුම ලස්සන කතා බහ. අපි එහෙමනං අදකාරනං කියන්න කෝමද ස්මීනී අධ භික්‍ෂූන් වහන්සලා හම්බවෙලා අපිට මෙන්න මෙහෙම දෙයක් කිව්වා භාගතුන් වහන්සේක්ක අපි සෑහෙනකාලකින් දරම කතාවක් කර නෑ කියලා අේ ස්වාමිනිි මඉතින් ඒ සාමීන් වහන්සේලාට පොළොන්දුනා රම්මක බ්‍රාක්්ණනයක් ්‍යාශ්‍රමයට වඩින්ට කියලා. ඉතින් දැන් ඒගොල්ලො ඔබවහන්සේ වඩිනකම් බලාගෙන ඇති. අපි ඒනිසා වඩි මනේද ඒ පැත්තට එහෙමනි අපි අද කියන්නේ. බලන්ට මේ ආනන්ද සාමන් වහන්සේ කියන්නේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ඇත්තටම අපිට තේරන්නේ නෑ ඒ යුගයේ විවාහාරයවත්. ඊට වඩ අපේ විවාරය හරි සංකය එන්නයි. මේක තවදුරටත් අපිට පැහැදිලි වෙන ස්සරහට මේකකි තියෙන. යම්යම් කාරණ කතා කන්නකොට. බලන්ට ආනන්ද සාමීන් වහන්සේ ඒ මොකුත් කියන්නන්නේ නෑන අට වැඩි විස්තර කතාවක් නෑ. ආනන්ස්වන්වහසේ ප්‍රකාශ කළෙමුකක්ද. ස්වාමීනි රම්මක බ්්‍රාහ්මණයක් ආශ්‍රමයච්චර දුරනෑ. ළඟතියෙන්නේ ඒ ආසවමි හරි ලස්සනයි. අනු කම්පඋප්පදවාගෙන භාගතුන් වහසේ වඩිනසෙක්වා කියලා විතරැකිව. ඉතින් භික්ෂූන් වහන්සලා වේලාසනිම වැඩම කලා දැන්ගේ ආශ්‍රමය දොර වහලා. න්නහන්සේ ඒ ඇතුළේ යම්කිසි ධර්මයක් අතාක කරඉන්නවා. දැන් ආනන්ද සාමින් වහන්සේ පිරිිපස්සින් බුදුරජාණන් වහන්ස ස්සරහෙෙන් එතෙන්ට වඩිනෝ. වඩිදි දොර වහලා අද කාලනම් කෝමතයේද. ඔන්න අපිගියමුූ අපිට කෙනෙක් කාරාධනා කලා. අන්න අසවල් තැන්ට වඩින්ද කියලා. එතකොට පිරිස වැඩ ඔක්කෝම නවත්තලා මඟ බලාගෙන ඉන්නවා. අපට කියන්න අපි ප්‍රසිද්ධ රටේ කීර්තිමත් ධර්මදේශකයන් වහසේ නමට ආරාධනා කලා. දැ මිනිස්ස ක්කොම ෑස්ති පිටින්න. විනට ඉතින් කලබල අන්න අන්න වඩිනවා අන්න සාමිවහස වඩින පාවඩ දාන්ට මුතුකුඩ අල්ලන්ට දෙපැත්ත කට්ටි ඔක්කෝම පෙළ ගැහෙනවා. ඊට පැසේ ඔක්කෝම කතා නවත්වනො. එතකට තමයි කට්ටිය ඇවිල්ල වාඩිවෙන්නේ. එතකට කුඩියගේට කියනවා. පැම්භාජනයගේන්ට කියන. කකු ලෝදන්ට පාවඩේදාන්ට අද වගේ ස්වභාවයක්. ඇද ගොඩා අ සංකයන්නයි. බාහිනින් ගොඩා දියුණු මට්ටමක පේනවා. පාවඩ පයට ඉස්සට මුතුකුඩ පැන් සෝදන පැන් පාන කරන පැවුවක්කේවා. ඇැි අභ්‍යන්තරයේ දියුණු මට්ටම කෝමති කියලා ටිකක් අපිට ඉතාගන්්ඩමාරුවයි. නමුත් පින් වත්න්නේ අභ්‍යන්තරයේ දියුණු ලෝකයේ මේ බාහිර සංකඉර්ණකම නෑ එතට භාග්‍යතුන් වහන්ේ වඩේදි දොර විවෘතන දොරවහලා. එතොට ආනන්ද සාමීන් වහන්සේගේ හිතටආාවද අයෝ මම කිව්වන්නේ වේලාසනින් වඩිනුවන් කියලා. වැඩේ ඔක්කොම කෑ. හෝ දරවල් ඇරලත් නෑන කියලා. එහෙම එකක් නෑ හරි පුදුමයිනි. ඒ වෙලාවේ භාගතු වවාස දේශනා කළ අපි පොඩ්ඩක් මු. ඇතුළේ කතාවක් යන. ඉවර වෙනකන් ගමු. හරිආශ්චර්යනධර්ම ධර්මගෞරවේ. අපිට තේරෙන් නෑ ඒක ඒ හැබැෑ ධර්මගෞරුවේ. මොකද බුදුරජාන් වන්ස දන්න ඇතුළේ භික්ෂ පිරිස යම්කිරි ධහම්කාරණයක් ගැනදවම කතා භාවි. ඉති කථාව ඉවරුණාට පස්සේ කතා අවසං වනා කියල තේරුණහම භාගතුන් වහන්සේ එලියේ දොරළඟ හිටගෙන වැඩඉන්නවා ආනන්ද සාමන් වහසෙත්තින්නවවා ඉතිං දොරපියනට භාගතු වහස හිෙමීින් සද්ධයක් තට්ටුවක් දැම්ම. සද්ද කරලා උගුර පෑදවා. බලන්ට් ඒ සාසුරන් වහන්සේ. එතොට තමයි භික්ෂන් වහන්සේ ඇවිදින් දොර ඇරේ. හරි පුදුමයි. වර්තමානයේ ලෝකය නෑ වර්තමානය සමාජයනය ඊට වඩාමේ සමාජ තුළ තියෙ තද බලමානයක්. ගොක් වෙලාවට අපිටයි පන්සල් එහෙම පරිවන්නෙම එපා වෙලා තින වෙලාහවකට. නොදන්න කාලේ බුද්ධශහසනය පාාවුන නෑ හොඳ වෙලාවට. එක ඇනේ ඉවගේ වැඩ කරන්න ගිහේ මහා ලොකුකන්තියෙන්නේ. මේ පැවිදිවනේ ධර්මේගන ගන්ට ධර්මය පුහුණුවෙන්ට අප අරමුණ තියන මෙන්න මේකයි කියන කතාවන්නම තන තියෙන්. මහා ජරමර ගොඩක්. ගහගන බැනගන කෑගෝ ගාගන සන්ඩු කරගන දඩුුවන් කරගන ගෙපොල් කපාගෙන ගොඩ නැගිලි හදාගන? වියහ දම් බැලන්ස් කරගෙන ම අමුතු ගරුබොහුමන් දක්වගන නිකම් බයිෙන් සැකෙන් කලකිරීමෙන් ජීවිතය හිරවෙලා පිස්තු හැදිලාවාගේ අර මානසික ලෙඩ්ඩුවන් ස්පිරිතාල්ල වගේ ඉන්ටදී. එකැනෙමේ ඇතුලේ නැති දියුණුවක් පිටිම් පෙන්න්නන්ට ඕනේ කයිමි. තැම් මෙතන එෙමනෑ පිටල් පිටත් එකයි ඇතුළත් එකයි දියුණුව උපරිමෙන් තියෙනවා හිරවෙලා කලබල වෙලා තද වෙලා අමුතු මවා පෑමක් නෑ නිදහසේ දරම මනසිකාරය තුළ ඉන්නවා. අට පුහු මාන්‍යයේ තද බල මාන්‍යයේ මොකක් වන්නඒ පැටලවිල්ලක් නෑම්කුත්. අද ඒන තින්. එතකොට විවරින් සුකෝ තේ බික්කු භාගවතු දවාරං භාගතුන් වහන්සේ දොරට යුෘත කලා භික්ෂූ වහන්සේලා හැබැයි ඒ හමතරනම භාගතුන් වහන්සේ වෙනුවෙන් යම් කිසි ආසනයක් නම් පනවලා තියනවා. ඉතින් ඒ පනවනල දාාසනය භාගතුන් වහන්සේ වැඩ හිටිය. ඊට පස්සේ භාගතුන් වහන්සේ හනෝ මහනනී? මම එන්ට පෙරාතුව මොකක් ගැනද ඔබ කතාකර කර හිටි කොයි වගේ කතාවක්ද මේ වෙලාවේ මම ආපු නිසා අඩාලවනි ඇයි මගේ පැමිණීම නිසා කතාව මඟ දිනතර වුණනි සාමිණ භාගතුන් වහන්ස අපි මේ කතාබස් කර කර හිට භාග්‍යතුන් වහන්සේ ගැනමයි වෙන දෙයක් ගැනනෙමේ ශාස්රුන් වහන්සේ ගැනමයි අප මේ කතාකර හිට ඒ කියන්නේ භාගතුන් වහන්සේ ගැනයි ඒ සඟපිරිසය වෙලාේ කතාගරඉදලා තියෙන්ෙන්නේ. ඒ දවස්සල කුණු දූවිලි ඇති මේ වගේ පායන කාලයක් වඩත් ඇති. ඒ නිසා දොරවල් ජනල් වහලා. එතුට ආනන්ද සාමීන් වහන්සේ වේලාස නිහ වෙලා දැනින් දුන්නෙත් නෑ ඔන්න භාගතු වවාස දැන් වඩිනවා නැගිටලා පෙළ ගැෙල ඉඳ කිය ආනන්ද සාමන් වහසේ පාඩු වැඩිය. එතින්ගේ සාමින් වන්සේලා බුදුරජාණන් වන්සිට කියනවා භාගතුන් වහන්ස අපගේ භාගතුන් වහන්සේ ගැනවමයි අපි මේ කතාගර හිටිය ඒ වෙලාවේ තමයි භාගතුන් වහසේ මේ වැඩම කළේ. සාදුභික්කවේ බොහෝම හොඳයි මහනනි. ශ්‍රද්ධාවෙන් ගිජී විති අතඇරලා පැවිදිවුුණ ඔබ මේ කරපු කතාව බොහෝම හොඳයි. ඔය වගේ තමයි ඉන්ටෝන. සන්නිපාතිතානං වෝ භික්කවේ දොයංකරණීයන් මහන්්‍ය ශ්‍රද්ධාවෙන් ගිහිගේ අතෑරලා පැවිදිවුනෝබ එකතුඋනහම කරුණු දෙකක් කළ යුතුයි. දම්මීවා කතා ධරමය කතා කරන් ඕන, අරියෝවා තුන්නේ බව් එහෙම නැත්තං ආර්ය නිශ්ශද්ධතාවෙන් ඉන්ටෝන. ඒ දෙකින් එකක්ට අවස්ථාවට අනුගමනය කරන්න ඕන. ඒක තමයි ශාස්තෘත්වය ඒක තමයි බුදුරජාණන් වහන්සේ මාර්ගෝප දේශය මඟ පෙන්වීමම්. ඊට පස්සේ බුදුරජාණන් ව දේශනා කරනවා මහනනී සෙවීම් දෙකක් තියෙනවා. ඒ තමයි ආර්ිය ව සෙවීමයි, අනාරය වූ සෙවීමයි කියලා. මහනනි අනාරිය වූ සෙවීම, අනාරය වූ පරේක්ෂණය කුමක්ද. මහනනි කෙනෙක් තමාත් උපදින ස්වභාවෙන් ඉඳගෙන උපදින ස්වභාාවෙන් යුතු දෙයක්ම සොයෙනවා. තමාත් ජරාවට පත්වෙන ස්වභාාවෙන් ඉඳගැන තවත් වෙනම ජරාවට පත්වෙන එකාත්ම හොයාගෙන යනෝ. තමාත් රෝගපීඩාවලට පත්වෙන ස්වභාවෙන් ඉඳගැනම, රෝගපීඩාාවලට පත්චනස්වභාවයුතු දෙයයක් හොයෙන. තමනුත් මරණේයට පත්වෙන ස්භාවෙන් ඉඳගෙන මරණයට පත්වෙන දේවල්ම හොයෙනෝ. තමන් සෝක වෙන ස්වභාවෙන් ඉඳගෙන සෝක වෙන ස්භාාවේතු දේවල් හොයනෝ. තමං කිලිටි වන ස්වභාාවෙන් ඉඳගෙන කිලිටි වෙන ස්භාාවෙන්යතු දේවල් හයෙනවා. ඊට පසේ බුදුරජාණන් වහන්ස ඒක විස්තර කරනවා. මහනනී ඉපදෙන ස්භාවෙන් ඉඳගෙන හොයෙන ඉපදෙන ස්භාාවෙන්යතු දෙමොකක්ද. මහනනි එයා හොයෙනවා අදරුවන්, එයා හොයෙනවා බිරිින්ද එයා හොයෙනවා ස්වාමියාා එයාහොයනවා දැසිදෙස්සූ, එයා හොයෙනවා එලු බැටලූ, එයා හොයෙනවා ඌරකුකුලු එයා හොයෙනවා යානවාහන, එයා හොයෙනවා රන්ඩදී මුතුමැණික් මිලමුදල්, එයා ඒ විදියට කෙලෙස් ඇතිවෙන දේවල් හොයෙනවා. ඊට පස් එයාට ඒ දේවල් ලැබෙනකොට එයා ඒවයින් ගැටගැහෙනවා. එයා ඒකින් මුසපත්වෙනවා. එයා ඒකින් මුසපත්තුනහම, ඉප දෙන්නන භාවයෙන් යුතු කෙනෙක් ඉපදෙන ස් භාවෙන් යුතු දේම හෙව්වා වෙනවා අය වෙනත් අමුට දෙයක් හෙව්වා වෙන්නේ නෑ ඊළංඟට බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම කල්පනාරටාවගෙන දේශනා කළා අපි ඒක දේරුම් ගන්ටඕන මේ බුදු කෙනෙකුගේ කල්පනාරටාව සාමාන්‍ය එසේ මෙසේ කෙනෙකුගේ නෙම ඉපින්වත්න. මහනනි ජරාවට පත්වෙන කෙනෙක් වසයෙන් ඉදගෙන ජරාවට පත්වන දේ හැටියට මොනවද හොයන්නේ. එයා හොයන්නේ අඹදරුවන්. එයා හොයන්නේ දැසිදැස්සං එලු බැටලුව නූරන් කුකුලන් ඊළඟට හොයන්නේ ඇත්තැස් ගවයන් වාහන ගෙවල් දොරවල් රන්ඩිදී මුතුමැණික් මිලමුදල් මේවනිසා මෙයා කිලිති වෙනවා. මේසිියල්ල දිරදිරායනෝ. ඒක බුස් සියලු දේවල් ජරාවට පත්වන දේවල්. එයත් ජරාවට පත්වන සභාාවංඉ දෙරෙන තවත් ජරාවට පත්වනනිව්වම ගොඩගාගන්නවා. මහන නී වගේම තමයි එයා ලෙඩ වෙනස් භාවිෙන් ඉඳගෙන ලෙඩ වෙනස භාාවෙන් යුතු දේවල් හොයෙනවා. එයා හොයන අමුදරුවූ ඒළඟට හොයනවා දැසි දැස්සූ. එලුවන් බැටලුවන් ඌරන් කුකුලන් ඇතුන් නස්වයන් ගවයන් යානවාහන මිළමුදල් ගිවල් දොරවල් හොයනවා. එයා ඒකෙම බැසගන්න. එතකොට තමාතරෝගයට පත්වන ස්වභාාවෙන් ඉඳගෙන රෝගෙට පත්වන දේවල් මහයාගන්න. ඒගේ තම මැරණ ස්වභාාවෙන්ඉදගන මැරන ස්වභාාවංගිතු දේවල් තමයියා හොයන්නේ. ඒ තරවාමයි මැරණ ස්වභාාවයතු දේවත් වෙන සක්නෑ මේ විදිට මරණයට පත්වෙන කෙනෙක් වසයංිදගෙන මරණයටට පත්වන ස්වභාංගිතු දවල් හොයන න මහනනි ඒ වගේම එයා සෝකට පත්වන ස්වභාාවෙන්ගිදැන සෝකයට ප්‍රත්වන දේවල් හොයනවා. ඒත් තරවාමයි ඊලාන්ට කිලි වන ස්වභාාවෙන් දග ලි ව දේල් හො ොව ි වෙන දේල්. මයි අඹුදරෝ දැසි දැස්වෝ සත්තු ඌරෝ කුකුලෝ හරක් එලුව බැටලූ ඇට්ටු අස්වයෝ මිලමුදල් රන්දේදී මේවා. මේ කිලිටටි වෙන දේවල් හොය හොයා කාලේගත්ත කරනවා. මිලමුදල් මේ විදිහට යත් ිලිතිවන වභාවෙන් ඉඳගෙන කිිලි වෙනස භාමතු දේවල් හොයනො. මේකට තමයි කියන්නේ අනාරය සෙවීම එදට ආර්ිය දේ සෙවීම ආර්ිය පරේක්ෂණය ඒ කාලෙ ලෝකයේ තිබුණි ඉතාම කීප දෙනෙක් අතරි පමණයි. සමස්ත ලෝකයේ තියෙන්නේ අනාරිය පරේක්ෂණ එදත් එහෙමයි අදටත් එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණනි ආර්ය පරේක්ෂණය කුමත් ඇතැම් කෙනෙක් ඉන්නවා තමන් ඉපදෙන ස්වභාවෙන් ඉන්නවා කියලා යායට තේරෙනවා. ඒ විදිහයට ඉඳගෙන තමන් ඉපදෙන ස්වභාවෙන්ම යුතු දෙයක් හොයෙනකොට ඒකෙන් තමන්ට අයහපතක් වෙනවා කියලත් එයටට තේරෙනවා. ඊට පස්සයා නූපදින ස්වභාවෙන් යුතුදයක් හොයනෝ. උපදින ස්වභාාවෙන් යුතු කෙනා උපදින ස්වභාවෙන් යුක්ත දේවල් හෙවීම නිසා විඳින පීඩාව දැනගෙන, එයා උපදින්නේ නැතිස්වභාාවෙන් යුතු දෙයක්. ඒකින් නිදහස්සුන දෙයක් විිමූක්තියක් හොයන්ට පටන්ගන්න. ඒ වගේම තමන් ජරාවට පත්වන ස්වභාවෙන් ඉන්නවා, ජරාවට පත්වන ස්වභාවිතු දේවල් හොයලා ඒ තුළින්ම තමන් අමාරුයි වැටිෙනවා කියල තමන්ටම තේරුන් ගිහාම, ජරාවට පත්වෙන්නේ නැති දෙයක් හොයනෝ. හොයන්ට පටන්ගන්නවා. ජරාවෙන් නිදහස් වෙන දෙයක් හොයන්ට පටන්ගන්නවා. තමන් රෝගයට පත්වන ස්වභාාවවෙන්න රෝගයට පත් නොවෙන්න දෙයක්. මුලද රෝගේයට පත්වන ස්වභාන්තු දේවල්ම ඒ රෝගයට පත්වෙන දේවල් හොයමින් ඉන්න කෙනෙකේ නිසා විදින පීඩාවයාට තේරෙනවා. තේරිලා ලෝකයේ රෝගේයට පත් නෝන දෙයක් තියෙනවද කියලයා හොයන්ට පටන්ගන්න. තමන්ගේ මරණයට පත්වෙන ස්භාාවෙන් තමන් ඉඳගෙන මරනේයට පත්වන භාව යුතු දේවල්ම ආසාකරගනිින්න්නෝ. තමන් කැමැති ප්‍රිය කෙනාපි කියම කවරුවාරි. ලෝක අස්වභාවිතම ඕන වෙලාගේ මනුස්සයා මැරෙන්ඩ පුළුවන්. එත තමන්ටි තමට සෝකවීම් වැලපීම් විතරයි. ඇයි හොයාගෙන තමන්ගේ ළඟ තමන්ගේ පිහිට කියලා තියාගෙනඉන්නෙත් මැරණ කෙනෙක්ව. රෝග පීඩාවල්ට පත්වෙන කෙනෙක්. එයාගේ කරදරවලදි තමන්ට දුක්ව වැලපෙන්ඩ සිද්ධ වෙන මිසක්ක සතුටිෙන්න්න පුළුවන්කමක්නෑ. තමන්ගේ රෝගපීඩා තමන්ගේ මරණයට විතරක් දුක්්‍යවෙහිටපු කෙනාට තනයට කියලා. සැපයට කියලා හිතාගෙන ලංකරගත්තයේ ආයත්ම ජරාවට පත්තින රෝගපීඩාවට පත්වන මැරණ කෙන එන්නං. ඒ මරණය ඒ ලෙඩ රෝග මේවා හම්මේ අරයට වෙනදට වඩා දෙගුණයක් දුක්විනිින්ට වෙන තුගුණයක් දුක්විදිින්ටිනවා හතරගුණයක් දුක්විින්ට වෙන. ඒක අයි මෙතන කියන්නේ රෝග. පීඩාවල්ට පත්වෙන ස්වභාවිිතු දේවල් හොයමෙන් ඉන්න කෙනෙකුට ඒනිසා විදින පීඩාව තේරෙනවා. තේරිගල් ලෝකේ ෝකයට පත් නොවෙෙන දෙ අත්ී නොදදි කලෙ හොයන්ට පටන්ගන්න. තමම් මරණයට පත්වෙන ස්භාවෙන් දෙෙන මරණයට පත්වන ස්වභයන්තු දේල්වට ආසාකරග ඉන්නවා. නමුත් ඒේනිසා තමන්ට විදින්ද සිද්ධ වෙන පීඩාව තේරුම්ගන්න. තේරුන්ගිහාම ඒ කෙනා මේ මැරෙන්න්නේි නැත්ති ස්වභාවෙන් යුක්ත දෙයක් ලෝකේ තියෙනවද කියලා හොයන්ට පටන්ගන්න. තමන් සෝක කරන ස්වභාවෙන් ඉඳකරන සෝක කරන ස්වභහන් යුතු දේවල් හොය හොයා සොය සොයා ඇවිදපු ඒවා සොයිසොයා හිටපුවෙක් කෙනෙ. ඒ වගේම සෝකයේ තමයි තමන්ට ලැබෙන්න්නේ දායා දෙයක් හැටිර කියලා දැනගෙන. මේ ලෝකයේ සෝකට රහිත වූ දෙයක් නැද්ද කියලායා හොයන්ට පටන් ගන්න. ඊලන්ට තමන් කිලිටව වෙන ස්භාවෙන් ඉඳලා තමන්ව කිලිවෙන්නේ තවදුලටත් මෙවැනි දේවල් සෙහිීමෙන් නේද කියලා දැනගෙන. ඊි ොනද ෝක තිේනවද කිල් හොයින්න්න පටන් ගන්නවා. බුදුරජාන් වහන්ස වදාලා මහන මත් ඉස්සර ඔය වගේ කෙනෙක් ම ඉස්සර බෝධි සත්ව කෙනෙක් කැටිටි ැද්දී ඉපදන ස්වභාවෙන් යුක්තව සිටියදී. මත් ඉපදන ස්වභාවිෙන් යුතු දේවල්ම හෙව්වා. ජරාවට පත්වන ස්වභාවෙන් ඉතියදී. ජරාවට පත්වන ස්වභාාවෙන් යුතු දේවල් මෙ හෙව්වා. ලෙඩවෙන ස්වභාාවෙන් ඉටයදී ලෙදවෙන ස්වභාාවෙන් යුතු දේවල්ම මෙහෙව්වා. මැරණ ස්වභාවෙන් ඉදැද්දී මැරණ ස්වභානතු දේවල්ම හිෙව්වා. සෝක වෙන ස්වභාාවෙන් ඉදැද්ද සෝක වෙන ස්භාහින්තු දේල්ම හිේවා. කිලි වෙන ස්භාවෙන් දදි කි වෙන ස්වභාන් දවල්මෙවවා. මත් මේ ඉපදෙන ස්භහන් යුක්තයි ජරාවට පත්වන ස්වභාං යුක්තයි, ලෙඩ වෙන ස්වභාාවෙන් යුත්තයි, මැරණ ස්භාවෙන් යුක්තයි, සෝක වෙන ස්වභාවෙන් යුක්තයි, කිලිටි වෙන ස්භාාවෙන් යුක්තයි. මමොහො වෙන දේවලු ඒවගේ දේවල්ම නේද කියලා. හිහිතන්ට නංහම තනියම කෙනෙකුට කොච්චට බුද්ධක්තියෙන්ට ඕනද. අර සැපසම්පත්වලින්ම පුරවලාධවෙේච්ච නගරේ ඇතුළු නගර තින කිසිම දුකක් ලෙඩක් දුකක් පිතට පේන්ට සිද්ධාරද බෝධිසත්වන පේෙන් නැත්තුවෙන විදිහයට වැඩකටයු සරස්ස ලතියෙද්දත්. උන්වහන්සේට පෙනෙන්ට පටන් ගත්තා. සාමාන කෙනවුට එහෙම වලක්කන්ටෝ නැමි නිකන් තිබ්බත්යේ පේ නැතු යනවා. දෝ නජු මහ ශසාලා ෙහි සද්ධරාගෙන සිද්ධාරතටක පේනතුවෙන්ට වැලක්වමේ දුක්කරදර මැරණේවා ලඩවෙනේවයවා. එහෙමස වලක්වලත් නුවනින් එයායට තේරුන්ගේ යාමේස්භාවේ. මමත් මේ ඉප දෙන ස්භහයුක්ත ජරාවට පත්වන ස්භාවියුක්ත ලෙඩවෙන ස්වභහන්යුක්තයි මැණන ස්භාවිමයුක්තයි, සෝකවෙනනස්වභහමයුක්තයි කිලිටි වෙන ස්භාාවයෙන් යුක්තයි මම හොය දේවලුත් ඒේවගේම දේවල් නේද කියලා. මහො එ දවලුත් ඒේවගේ දේවල් නේද කියලා හිතෙන්ට. හොච්චර බුද්ධක්තියන්ට ඔන් සාමාන්‍යින් අපිට ඒවගේ එකක් හාං කවිසටවත්වෙෙන්නේෙ නෑ. අපි හිතෙන්නේෙම මේ මහො එන එකකතමා හරි මේක තමයි මගේ ජීවිතේයට ඕන මේක නැතුව බැ ඔය සමහට තරුණ දරුවූ මැරෙන්න්නේ. තමන් වෙනුවෙන් අනුන් අරයා වෙනුවෙන් මෙයා වෙනුවෙන් කියලා. මං වෙනුවෙන් මෙයා නෑ කියල මරන්නේ සමහරයි. යාන්තමං අත් හිතාග්ඩ ශක්තියක් නෑ ඒගැන අපිට. ඒක තමයි මහ බෝසතාාණන් වහන්සලාගේ ්‍රඥාව. දැ මෙචර බුදුරු බන කියලා කියල ඉද්දිේ අපේ හාමුදුරුව ඇත්ම කියදදි ගියද්දිවත් ඒමන් සුන්ටේක තේරුම් කියෙනෑ. ඒ තමයි මහබෝතන් වහන්සල ප්‍රඥ උන්වහන්සේ විමසන ස්වභාවි. උන්හන්සලගේ ජීවිතය තුළ මුල් බැසජනති නොයි. අපට හිතෙන්නේ දරුවන් ලබුණාම බිරිදක් ලැබුණාම දැසිදස්සන් ලබුණාම සත්සිවපාව ලැබුණාම අපිට මහා පිනක් පලදුන්නා. අපේ මොකද්දෝ ආසනාවක් කඩා වැටුණ කියල්. එහෙමනි අපිද හිතෙන් අපි බලන්. යන්තන් ඒ හරියන්ටක් පුලුවන්. ඊනඟට අපි ඇසුරු කරන අය කියන්නේ ඔයා හරිීම පින්වන්තයි බලන්ට ඔයාගේ සේනාව බලන්ට ඔයාගේ දූදරෝටික සතසිපාව ධනය බලන්ට ඔයාගේ අනිකුත් දේපල උපබෝග පරිභෝග වස්තු කිය එහෙම කියනවා. ඒකට හේතු තමයි ඒවා ඇත්ත සභහ විග්‍රහ කරගන්ට අපිට තියටෙන්නේ. නමුත් බලන්ට බෝෂතාණන් වහන්සකි ප්‍රඥාව අන්දුුරු ලෝකේට විහිද නෙලියක්වාගේ. ඒ ලියෙන් අර අඳුරු ලෝකයේ ස්වභාවය පෙන්නලා එතකොට ඒ ලෝකයේ එයා අදහැරනෝ. තස්ස මයිියං භික්කවේ ඒත් අදහෝසි. මහනනි එතකොට මම මෙහෙම හිතුවා. මමත් මේ ජරාවට පත්වන ස්වභාාවෙන් ඉදඇද්දී ඇයි ජරාවට පත්වන දෙයක් මොහොයන්නේ මත් ලෙඩ වෙන ස්වභාවින් දිය යි ලඩ වෙනදයක් හොයන්නේ මත් මැරණ වභහිද නෑයහිෙමෙක් මහොයන්නේ. මන් සෝක වෙන ස්භාවෙන් ඉදගෙන ඇයි සෝකන ස්වභාන්තු දේවල් හොය. ලිෙනස භහහිද නෑ කිලිෙනව හොයන්නේ ඒ විදිට න්හන්ස මන් ගිහිතේ හි අහන්ට ගත්තා ඔන්න බලන්ට උන්වහන්සිට ගිහිජීවිතය අතහරින්ට හේතුන කාරණාව. ඇයි මම මේකන හොයන්නේ ඇයි මම මේකට පැටල්ල පැටල ඉන්නද යස්ෝදරාවකෙන් රාහුලක ඇන දෙම උපියෝ ැනෙ මං වගේම වයිසත යන ලෙඩවෙන කරදරවෙන මැරෙන පොටසක් එච්ච රයිදැක්කි. එයාලගේ පස්ෙෙන් එහම ීටියයොත්. යාලද මගේ බිරිඳ මගේ දඩුවකී ගීටියොත් එතනම ඉන්ඩුවෙන්. එතන යහ කතාවක් නෑ. එයාල මළගමටත් එයාලගේ ෙඩට දුකටත් අන්නනවා මගේ ෙඩ දුගකටත් මළගමටත් මට අන්දනවා මේ දෙකට මණඩ අන්ඩන්තුෙනවා. ඒ නිසා උන්වහන්සේ උහන්සට ගීජීවිතය අතාරින්ට හේතුුණ කාරනාව. ඇයි මම මේක හොයන්නේ. ඇයිමං මේකට පැටලි පැටලිඉන්නේ ඇැයි මම් මේ අල්ලගෙන ඉන්න කියලා ඒ කියන කී වතාවක් නං උන්වහන්සේගේ රද ක්ෂ වහසකිීම සටද ඊර පස්ස බුදුරජාණන් වහන්ස ඉපදන ස්භාමතු කෙනෙක් ැටීර ඉඳගෙන ඉපදන ස්වභාවයුතු දේවල් සෙවීමේ ආදීනව දකලාා මම සෙවිය යුත්තේ නූපදින දෙයක් නේද කියල හිතුවා බලට ඔලුවට ආපු කාරණය එතකොට මෙහෙම කල්පනා කරලා ඉන්නකොට කෙනෙකුට විදිින්ටතියන ආදීනව කල්පනා කරලා ම සෙවිුත්ේ නූපතිදින දෙයක් නේද කළ හිතුව බලන්ට ඔලුවටආපු කාරණයතකොට මෙහෙම කල්පනාකර ඉන්න කෙනකට සතර පෙෙනණ මිදි පරුණු හම කොහොමඋනන්දුවක් ඇත්වෙන්ට ඇත්. මං ජරාවට පත්වන ස්වභයු ඉඳගෙනන ජරාවට පත්වන දෙයක් හොලා අමාඩුව වැටෙන්ට ඕන්නේ. මං ජරාවට පත් නොවෙන දෙයක් නේද හොයන්ට ඕන. මරණයට පත්වන ස්වභයෙන් ඉඳගෙන ඉන්න මම මරණයට පත්වන තවත් දෙයක් හොයන්ට ඕනන අමාරු ඒ එකින් අමාඩු වැටෙන්ට ඔන්නේෑ මම. මරණට පත් නොවෙනයක් නේදමං හොයන්ටඕ. ෝක වන ස්වභාාවෙන් යතුව ඉඳගෙන සෝකව වන තවස් ස්වභාවිෙන්තු දේල් හය හොයඉින්ටඕනෑ දුක්ෙන්ට ඕන්නේ ගෙන සෝකෙන්ටඕන මම හොයන්ටඕන කිලිටි වෙන ස්ොභාාවෙන් ඉඳගන කිලිටන ස්භාමිතු දේවල් හොය හොයා ඉන්දලා විඳවන්නේ නැතුව කිලි ොවෙනද යන්නේද හොයන්ටඕන. නිදහස්සී මක්නේද මම මේවායි හොයන්ටඕන කියලා මේකතමයි උන්හන්සි හිතේ දිගින් දිගටු වැඩ කරලති. මහනනි ම හොඳට කොන්ඩ කලු බද්දර යව්වන වයිසි ප්‍රථම වයිසි ඉදිද්දිම මේ කාරණ කතා කරද්දි මව්පියන් ඒකට කැමැතිවුණේ නෑ. එහෙමනං උන්වහන්සේ මේ හිතේ තියාගෙන විතරම් ඉඳලනෑ මාලිගාව මේවා කතා කල්ල දයනවා. මාතා පිතුන්න්නං අස්සුමුකානං රුදන්තානං. එතොට අම්මතතාර්ත්තා හඩාවැලපිලා සුද්දෝද රජුරු ප්‍රජාපති ගෝතමි හඬාවැලපිලා. ඒකන උන්වහන්සේ රාත්‍රියම කිසි කෙනෙකුට නොකියාව පිටත්වනේ මුකද ඒක කියලයන්න්න පුළුවන් ගවනක් නෙමේ. ඒ විදියට මමේ සියලු දෙනා හඩා වැල පෙද්දි මම තරුණ වයසිදිම මේ උක්කොම දාලා ගියා. ගිහින් කෙස්රැවුල් බාලා කසයිවස්ත දරාගෙන ගෘුහබන්ධන අත ඇරලා අනගාරික පැවිදි බවට පත් වනාා. ඊට පසෙ කුසල් කුමක්්ද කියලා හොයමින් කිංකුසලගව ඉපදීමක් නැති ජරාවක් නැති රෝගයක් මරණයක් නැති සෝක නැති කිලිටවීම් නැති ජීවිතයක් හොයාගෙන ගියා. හරි පුදුමයිනි? රජ කුමාර එක්්ගින් ඒවගේ පනිිවර්තනය ලෝකයේ පෙනතෙක් මානයක එහෙම චරිත අපිට හොයන්ට බෑ. මරනාසන්න වනත් ඒකෙම ඉඳගෙන ඒකම කාල ගොඩ දෙනකොට ජීවත් වෙන්න තියෙන සියලු සැපසම්පත් තමාවිසින් බලහත්කාරෙන් හිරකරජන පුදුම විදිහට අට පණුව කුණුමාලු කෑල්ලක් කල්ලගෙන අතෑරින් එතු ඉන්නවගන්න රජකුමාරවරු කුමාරියෝොත ම අදකාලය ලෝකීන්න මෙහෙම හොයන් හම්වෙෙන්න්න ඉවත් මහනනී මම එහෙම ගිහින් ආලාරකාලාම හිටපු තැනට ගියා. ගිහින් ආලාර කාලාමට කිව්වා. ආයයිසුමත් කාලාමයනි. මම කැමති මේ උගන්න දරමේ විනේ තුළ හැසිරේෙන්ට කියලා. මහනී එතකොට ආලාර කාලාමයන් මට මෙහෙම කිව්වා. ආයසුමතුන් වහන්ස මේ වාසයකරත්වා. යම් බුද්ධිමත් පුරුෂයක් නොබෝ කලකින්. මේ උගන් වනදේ සාක්ෂාත්කරගන වාසය කරයිද. එය බුද්ධි මත් කෙන ගුඩ කරන්න පුළුවනී කියලා. මහනනි මම බෝම සුළු කාලකින් ඒ ඔක් කෝමදේවාලිගෙන ගත්තා. මහනනි මට තොල් සොලවලා වචන කියව් පමණින්ගේවා මතක හිටියා. එනි සම ආලාර කාලාම උගන්නන හැම දෙයමදැන ගත්තා. දැනගෙන ම මේම හිතුවා. මේ ආලාර කාලාම මේ දැනගෙන මම මෙහෙම හිතුවා. මේ ආලාර කාලාම මේ ධරම උගන්වන්නේ හුදක් ්‍රද්ා මාත්‍රය නෙේ. මේ මේ උගන්නන්නේ අත්දැකීමක් ලබලයි. මේනිසා මේ මම ගිහින් මේ ගැන විස්තරහන්ටඕන කියලා. ඉතින් ම ඇහැව්වා ආයුස්මත් කාලාමේනි ඔබ මේ දර්මය කියන්නේ කොපමන දුරකට අදදැකලද කියලා. මහනනි එතකොට මට ආලාරකාලාම ආකින්චඥඥායතනේ දක්වාම කිව්වා. එහෙමනං ආලාරකාලාම ආකංච්ඥායතන සමාපත්්‍යය දක්වා ගිහිල්ලා. එතොට මහනනි මට මෙන්න මෙහෙම හිතුුණ. ස්්‍රද්ධවතියන්නේෙ ආලාරකාලාමට විතරන්නේ මේ. මටත් තියෙනවා. වීරිය තියෙන්නේෙ ආලාර කාලාමට විතරන්නේෙ මටත් තියෙනවා. සහියතියෙන්නේෙ ආලාර කාලාමට විතරන්නේෙමි මටත් තියෙනවා. සමාධියතියෙන්නේ ආලාර කලාමට විතරන්නේෙි මටත් තියෙනවා. ප්‍රඥාවතියෙන්නේ ආලාර කාලාමට විතරන්නේෙමි මටත් තියෙනවා. ස්්‍රද්ධහා වීරිය සද්දී සමාධි ප්‍රඥාතියෙන්න්නේෙ ආලාර කාලාමට විතරන්නේි මටත් තියෙනවා කියලා. ඒ කාලෙ යම්. යමක් සාක්ෂාත්් කරන් ඩුවමනා කරන මූලිකංග පහක් හැටියද. සම්මත වෙලා තිබුණ ශ්‍රද්ධහා, වීරිය, සර්ති, සමාධී ප්‍රඥා. ඕක පතංජලීගේ යෝග සාස්තරෙත් තියනවා. ඒක කිස්ට පූර පලවෙනි දෙවැනි සියවස්වල ලියවුණු පොතා. ඒකෙත් මේ පහ විස්තර වෙනවා. ඒ සාමාන්‍ය ලෝකයේ පැචලිත දෙයක්. එතුට අපේ බෝසතාණන් වහන්සිහෙම කල්පනා කළ හිතනවා. මමත් මේ ආහිං චංඥායතන සමාපත්තියේ. අද්දකින්ට වීරිය කරන්නට ඕන කියලා ඒම හිතල බොහෝම සු කාලකින් ඒ දේවල් ලබාගන්ට ලබාගත්තා ලබාගැෙන ගිහින් අර ආලාර කාලාමගින් අහනවා ආයසුමතුන් පාලාමේනී මෙච්චරද මේ ගෙතියෙන්නේ මමත් ඒ අදදැකම් ලැබවා ආලාර කාලාමට හරිී පුදුමයි මොකද මෙච්චර සුළුකාලකින් ඒ ලබා ගත්තා තරුණ කුමාරය තාපසියා එහමනං ඒ කාලෙත් සමාධයක් වඩන්ට අමාරුයි. එහෙමනැත්තං ආලාරකාලාම පුදුම වෙන්ට ඕන නෑන. නැත්තං එයා හිතන්ටිපේ ආ ඕකමොකද්ද අනිත් අයත් කලේ මමත්තෝක ටක්ගාල අල්ලගත්තන කියලා. ආලාරකාලාම කියනවා. මේක හරි පුදුම දෙයක් මෙච්චරරික්මනට මෙච්චර දක්ෂවිදිහට එකන්නේ ආලාරකාලාම ආකිංචඥඥාදන සමාපත්ති ලබාගණ්ඩ ගොඩාක් මහන්සි අරගන්න තියනවා. ඔහු කියනවා. මම මේ තත්වටෙන්ට කොච්චර මහන්සිගත් අද. ඔබ ඒක ඉතාම සැණින් අරගත්තා. මම යමක් තේරුම් ගත්තද ඔබත් ඒක තේරුම් ගත්තා. ඔබ යමක් තේරුන්ගත්තද මත් ඒක තේරුම් ගත්ත ඒනිසා අපි දෙන්නම සමාන ආසනුල ඉඳගෙන මේ අනිත් පිරිසතුගන්නමුූ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒකට කැමති වුණා. ඇතිඋන්නා සේකට කැමති වෙලා ටික දවසක් කරගෙන ගියා. ටික දවසක් යන්ඩිපැයි තේරෙන් ඕනම දෙයක් දැන් ඔන්න උන්හන්සේ. හා කියලා ඉන්න! පින්වතුනි බුද්ධිය තියනෙක්කෙනාගේ බුද්ධිය ලොක්වෙන්න හිරවෙන්නේිනෑ ඒක ලොක්කරන්ට යතුරුනේන යම් ආකාරයකට හිතනවා දේ නුවනින් විමසන ස්භාවේ තියෙනෙක්කෙනා නුවනින් විමසනවා මයි. උන්වහන්සේ කල්පනා කරන්න ගත්තා හරි. දැම් මෙතනින් උගන්නවන ආකින් ච්ඥායතනය දක්වා හිතදියුණු කලා. දැම්මට ආචාරරි තනතුරද්දීල සමානව සලකනවා. මමත් උගන්න නො නමුත් මේක මම හොයපුදේට හේතුවෙන්නේ නෑ. ඔන්න උන්වහන්සේට නුවන්න පදිනෝ. අන්නේ සිතුවිල්ල තමයි උන්වහන්සේව ඉස්සරහට අරගන ග. නමුත් සාමාන්‍ය ලෝකයේ ගොඩාක් වෙන්නේ ලැබෙන ලැබෙන තැන නවති නෝ. ලැබෙන ලැබෙන තැනදි හිතනවා මේක තමයි මම හොයපුදේ කියලා. මෙම තමයි එතන අල්ලකන නවතින්නේ. මන ගහෙන මුණ ගහෙනනදට බැඳන. බැඳිලා එතන ලොක් වෙලාන. එදන හිරවෙනවා. එත බලන්ට බෝෂතාාණන් වහන්සේගේ ප්‍රඥාමහිමේ උන්වහන්ස හිතනවා මේක නම් මට අතහරින් උපකාර වෙන්නේ නෑ. මේක නොවැල්මට උපකාරවෙන්නේ නෑ මේක මම සොයනදේ නූපදින එකක් වීතුයි. නොදිරනණ දෙයක්ක් වතුයි මම හොයනදී. මහොනදේ ලඩ නොවෙන දෙයක් වීතුයි. නොමැරෙන දෙයක් වේතුයි. සෝක නොකරණ දෙයක් වෙන්ටෝන, කිලි නොවෙන දෙයක් වෙන්ටෝන්. බලන්ට උන්වහන්සේ තුළ තියවුණේ සියල්ලෝම එකන සියල් එෙන්ම නිදහසුන පරිපූර්ණ නිදහසක් නිදහස් දෙයක් හොයන්ට සිතුවිල්ලා. හොයහට්ටවත් බැඳිච්චනතික. අපිට පුළුවන්ද අපි හොයෙනදේ ලෙඩ නොවෙන දෙයක් වීතුයි, නොදිරණ දෙයක් වීතුයි කියලා කල්පනකරන්න. පට තන්ුවත් බැහි මිට හිතෙන්න බවා ගැන විතයි උන්වහස කල්පනා කරපුුර රටාව සාමාන්‍ය මනුස්සෙකට හිතා ග්ඩුවත් බෑ. ඉතිං උන්වහන්සේ ඒ කල්පනාවෙන් තමයි බලන්නේ හැම තිස්සම ලෝකේ දිහා. එතට උන්වහන්සේට බලන්ට කෝනයක් තියෙනවා ආලාර කාලාම තවසසා එහම කිවට පස්සේ ටික දවසක් හිටිය නමුත් උන්වහන්සට තේරුන මේක හරියනෑ කියලා. ම මෙතන හිටියොත් මම ආයමත් ආකිංචඥායතන ලෝකය උපදි. ඊට එහාදයක් මෙතන වෙන්නේ නෑ කියලා. හිතකොට න්හන්ේ තේරුන්ගේයා ම ොයපුදේ මෙතර නෑ කියලා. හොයපුදේ නෑ කියලා තේරෙනකොට හිතේ ඒෙර යම් මැල්මත් තිබුණ දේක නැතුූගිය. ඊටස එතැනින් යනවා. ඒකෙතින් ලෝක කාට සිද්ධයනදයක් ඉති උන්වහසේ එතනින් පිට වුණා. පිටත් වුණට සොයන එක අරමුණ වෙනසුනේ නෑ සාමාන්‍ය ලෝකයේ වෙන්නේ තැනගින් පිටත් වෙලා වෙන තැනකට ගියහම එක්කෝ හිටියට වට අමාරෝකු ඇටනු. නැත්තං අදහස වෙනස් කරගන්න. සාමාන්‍ය ෝකේ මනුසේකොට වෙන්නේ තමම් පන්්ඩිතකම යනවා ගිහිලා තමම් ඒක නිර්ණය කරගන්නවා මම මෙහෙමයි මම මෙහෙමයි කියලා. ඒක හරියන්න මෙතැනින් අතරල් වෙන තැන ට ගිහම එතන තිබුණටත් වැඩි අවුල් කර ගන්නවා සාමාන්‍ය ලෝකයට වෙන්න ඒක. එකඇන වලකිනි වලකින් ගොඩ එනවා කියලා හිතාගෙන තව වලකට වැටන එක සාමාන්‍ය ලෝකෙ හැටි. මේක එහෙමිකන්නෙමේ. මේක වැටිෙන හැමවලක්ම වලෙන්ම ගොඩ එන එකක්. ඒක හරි පුදු එකක්. උන්වහන්සේගේ අර කුසල්සිත ගවේශනය කිරීම අතහැරලනෑ. උන්වාන්සේ සොය සොයා යනකොට ඊලට මුණගැහෙනවා. උද්දක රාමපුත්‍රගේ ආශ්‍රමයි. උද්දක රාමපුත්‍රලඟට ගිහිල කියනවා ආයුස්මත් උද්දක මම කැමති ඔබගේ දර්ශනය මොකක්දකි ලිෙන ගන්ඩ. එතකොට උද්දක රාමපුත්‍රකිනො බොහෝම හොඳයි. ආයිස්මතුන් වහන්ස මෙහි වැඩයින්ට. අපි උගන්නනමේ ආචාරි මතිය, වීරේවන්ත නුවන තියෙන කෙනෙක් උත්සහ කලොත් ශක්ෂාත්් කරල වාස කරන්න පුළුව. ඉතින් මෙතනදිත් මොනවාහරිඒක උගන්නනවන. ඇති ඒක උගන්නපු පමණින් මත හිටි න යිතාමික්බනින් මතකහිටන. ඒක කියන්නේ ගාතාවක් නම් කිව්වේ එක එහේමම මතක හිි නයි දෙතුන් ගමන කීකඉට දෙයක් නෑ. තොල් සොලවලා කිව්වනං ඇති. ඒකාලේ ගුරුකුල සම්ප්‍රදායි උගන්නනුවනි. ස්ලෝක. උදාහරණයක් කිවොත්දැ අපි කිව්ම් ගුරුකුලයක් කියලා අපි ඉන්න තැන ආචාඩිවරයක් කියනවා අපිට කටපාඩංකරෝනවා මෙහෙම ඉස්සර වෙලාම අත්පොත්තියනවා. මනෝපුබ් බංගමා දම්මා. එතකොට ගුරු කුලේ ශිශ්්‍යෝික මේක ගුරුවරයක් කිවට පස යාලත් කිය නොකෝමද. මනෝ පුබ්බංගමා දම්මා. කියනවා එතකොට. ආචාරිිවරයක් කියනවා මනෝ සෙට්ටා මනෝමයා. එතකොට ගෝලියෝ කියනවා. මනෝ සෙට්ටා මනෝමයා. ගරුවර කියලාදෙන වචනටික එක එක දැන් ගෝලයොත් කියනවා කටපාඩමට. ඒ කියපු ගමන් සාමාන්‍යෙන් අපි නවේ පොඩිකාලරි පාඩංකරද ඒක දහදලුස් ගමන පාඩං කරනු. පොත්ත වහලා තියලා කියල බලන අය පැටලෙනවා ආයයි කිය පාඩං කරනු. ඒ කාලෙත් සාමාන්‍යෙන් ඉගෙනගත් අනේ ශිෂ්‍යෝහෙ මයිකරලදී. නමු සිද්ධහරත්ත බෝධිසත්වයන්ට ගුරුවරයා එකවතාවක් මනුව පුබ්බං ගමාදම්මා කියනකොට ඒ වචනය මතටිහිට ලිවරයි. ගුඩුවරයකි කටෙන් වචනය එලියට ගියානං ඒ ගිය පමණින්ම මේ ශිෂ්‍යයාට ඒක මතක හිතිනවා.ඇයි දෙතුම් පාඩක් කියන්නට අවශ්‍යනෑ එක පාඩින් මේ ගාථාව මතකට ලිවරයි ගුඩුුවර කියලා දුන්නට පස්සේ. මේ විදිහට මේ දක්ෂතාවෙන් ඉන්න කොට බෝසතානන් වහන්සේ කල්පනා කන්නවා. මේ උද්ධකට රාමපුත්‍රත මේ රාමගේ පුත්‍රයාතමයි ුද්දක. රාම තමයි මේක හොයා ගත්තුවෙක් කියෙන. ස්්‍රද්ධහා මාත්‍රයේම උගන්වන එකක් නන්න මේක මේක අදදැ කලා කියන එකක් මේමයා මේ නිකං එක්කනෙන් එමේ හොඳයට මේක අවබෝධ කටපුගෙන මම ගිහිල් අහ ගෙනේෙන් ෝන. එති උන්වහන්ේ උද්දක රමපුටලගඟටගේ ලහනවා ආයුසුමත්රාම මේක කොච්චර දුරකට අන්ඩ පුළුවන්ද. ඉති මේක අපට උගන්නලා තියෙන නේව සඥානා සඥායතනයේ දක්වා ඒ කියන්නේ අරූප සමාපත්තිවල ඉහළම කෙලවට තමයි මේ උගන්නලාදී. ඉතින් බෝසතාානන් වහන් සම්බුද්ධත්වය පිණිස උපන්න කාලෙ වෙනකොට ලෝකෙ ආධ්‍යාත්මකෝ යම්යම් දේවලින් සෑහැන දුරට ගිහිල්ලතියනවා. අදවාගේ නෙමේ. අදෙ මොකුත්නයෙන් ඊට පසේ බෝසතාාණන් වහසේ කල්පනාගන්නවා රාමට විතරන් නෙමේයිනිමේ ශ්‍රද්ධාවතියෙන් මටත්තියෙන. ස්්‍රද්ධහා, වීරිය, සත්්‍යී, සමාදී, ප්‍රාඥා, රාමට විතර නෙමේතියෙන් මටත්තිය. මමත් මේකට වීරිය කරන්ට ඕන. හරි පුදුමයි පින්වත්න්නේ. මේ වීරිය කියන එක මේ ජීවිතේද අපි යම්කිසි දෙයක් පිණිස වීරිය කළොත් විතරයි. ඊළංඟ ජීවිතතයක යන්නේ. මේ ජීවිතයේ අපි සිල්රකින්ට හෝ භාවනාවකට හෝ නුවනින් විමසීමකට හෝ. යම්කිසි සිල්ප කලාවක් පුරුදු කරන්න්නට හරි. යම්කිසි උත්සාහයක් ගත්තෝත් ඒ උත්සහය ගන්නේ මනසින්. ඒ මනසිං ගන්න උත්සාහය තමයි ප්‍රබල සංස්කාරයක් වෙන්නේ. ඒ ප්‍රබල සංස්කාරයක් බවට පත්තුන දේ තමයි ඊළංග ජීවිතයට බලපෑමක් කරන්නේ. එහෙම වීරයක් උත්සාහයක් ගත්ත නැත්තංක් ඒ නිකම්ම භාගට ඇවිල්ල මැරිලයන. ඒක ඊළග ජීවිතයට බලපෑම් කරන්න ප්‍රබල දෙයක් වෙන්නේ නේ. අපි කියමු යමෙත් නරක දෙයක් කරනවා. එතොට ඒක ප්‍රබල සංස්කාරයක් වෙලා. ඊළංග ජීවිතතයනෝ යමෙක් හොඳ එකකක් කරනවා. ඒක ප්‍රබල සංස්කාරයයක් වෙ ඊළග ජීවිතනවා. එහමතමයි මේ වීරිය කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ වීරිය කිරීම පිණිස හරීයට උනන්දු කරවලා. ඒක විග්‍රහ කරලා විස්්තට කල්ලා තියන්නේ. උත්සාහ කරවලා තියෙන ශ්‍රාවකයන් වීරිය කරයි. මේ වීරිය කියන එක බුදුරජාණන් වහන්සේගේ කාලෙ තිබුණ ප්‍රබල දෙයක්. බුද්ධ ශාසනය හරී වටින වචනයක්. ඒකට කියනු අප්‍රමාදය කියලත් කියනවා. වීරිය කියලත් කියනවා. බුද්ධ ශාසනය හකුළුවල එක වචනකින් කිව්වොත් අප්‍රමාදය. වීරිය කියල කියන්ඩත් පුළුවන් කියනවා. ඒ රම් මේ අප ප්‍රමාදය වන තමේ වීරිය කියන වචනය හරිහලින් අගේ කල්ලා තියෙනු. හරි ප්‍රබල වචනයක් ඒ කාලේ. අපිට තේරෙන් නෑ උන්වහන්සේ ජියෝමානි දැද්දි හොයි විදිහට මේ සමාජය මේ ධර්මි ප්‍රකාශ කළේ කියලා. ඒ කාලෙ ප්‍රකාශ කරපු රටාව තුළ තමයි මිනිසු මේකෙන් ගැලවෙන්ට සම්පූර්ණය වීරිය කළේ. රාජරාජ මහාමාතුරෙ සිරු සැප සම්පත් පැත්තක දා ලැවෙල්ල මේ සඳහා වීරිය කලාකිීවාහම්. රජා ොන තරම් පැදිලි කිරීමක් කලදට ඇද සමාජිට ඒ තරම් සැපසම්පත් දාලා එන්ට හිත නැමෙන්ට් ඒ වීරිය ඒ තරමට දැඩිව උපදිට ඒයට කොයි තරන්න පැදිි කිරීම එට ඇද බුදුරජාණන් වහන්සේ බුදුරජාන් වන්ස වීරියහොච්චරාගේ කරනවාද කියන්නේ අර ගෝසිංහ වනේදී භික්‍ෂන් වහන්සේලා මේ වනන්ත්‍රය ලස්සනයි කියලා කිව්වාහම බුදුජාණන් යහනවා හොඳ. මේ නාන්තරේ ගැලපෙන්න්නේ කාටද. එතුොට සාරිපපුත්්‍ර මහරහතන් වහන්ස ප්‍රකාශ කළ මේ වනන්තරේ ගැලපෙන්නේ ප්‍රඥාවන්ත වින්න කෙනෙකුට කියලා. මුගලන් මහරහතන් වහසේගේ ඇවූ හම මේ වනන්තරේ ගැලපන්නේ කාඩද කියලා මේක නං ගැපෙන්නේ ඉරිදදි වටන ගෙනකුට කිවවා. අනුරද්ධ මහරහතන් වහන්සිගේ මේ වනාන්තරේ ගැලපෙන්නේ කාඩදකි ලැව්හම. අනුද්ධ මරහතන් වහන්සේ වදාලා දිවැස් ලබන කෙනෙකුට තමයි මේක හරියටම ගැලපෙන්න්නේ කියලා. අන්තිමට ආනන්ද මන් වවාන්සි ඇවහමකිව. ධර්මේ සධ්ජායිනා කරන කෙනෙකුට තමයික වටින්න කියලා. ඊටවසේ බදුරජාණන් වහන්ේ යනුව එහෙමනම් මගේ අදහස කියන්නටද කියලා. එතොට ඒ රහතන් වහන්සේලා එහෙමයි ස්වාමිනිකිව්වා. භාගතුන් වහන්සේ වදාලා යමෙක් මේ සරීරයේ සම්මස් වියලොත්තොත් වියලේවා. ඇට නහර ඉතිරිවේතොත් ඉතිරිවේවා. කියලා යම් පුරුෂය වීරයක් ඇතුව. පුරුස පරාක්‍රමයකින් යුක්තව. යමක් සාක්ෂාත් කරයිද ඒ සාක්ෂාත් කරන තුරු, නැගිටින්නේ නෑ කියලා. එරමිණිය ගහගත්තු කෙනෙකුට මේ වනන්තරය ඉස්තරම් එතකොට බණන් උන්වහන්සේගේ ජීවිතය තුළ වීරිය මුල් බැසගෙන ඉතින්. හරිආස්්චර්ය මේ ධර්මයහි තොරව අපිටඋන් වහන්සේ හඳු ගණ්ඩ ක්‍රම යන්නේ. බෝසතාණන් වහන්සේ කල්පනා කළා රාමට විතරන්නේ මේ ශ්‍රද්ධ වීරිය සත්‍ය සමාධි ප්‍රඥාතියෙන් මටත් තියෙනවා. ඒ විදිට කල්පනා කළ සුළු කාලයකින් නේව සඥානා සංඥාහිතනය සාක්ෂාත් කලා. අපේ බෝස්තාන් වහන්ේ උද්ධකරාම් පුත්තරට කියනවා මමත් නේවසඥා නාසඥාතන සාක්ෂාත්් කළලා දැන් එඒයට හරි පුදුමයි ඒමනං ඒකාලෙ සමාධියයක් වඩනකගේ ඇත්තට අමාරු අමාරු නැත්තම් පුදුමෙන්ට දෙ යන්න එතුට මෙයාකින් වනේ ඔබතුමාවාගේ කියෙ අපේ ආසරමි ඉන්න එක අපිට හරි ලාභයක් අපේ මේ ධර්මය උපාධනය කරපු ඒ අපේ ආචාර්රිපාදයන් යමක් සාක්ෂාත් කලා දේක ඔබත් සාක්ෂාත් කලා ඔබ යමක් ක්ෂාත් කළලාද අපේ ආචාර්යපාදයන් වහන්සිත් ඒක සාක්ෂාත් කරලා එඒනිසා දැන් ඔබත් ගෝලය අන්ටු ගන්නන්ට දැන් උද්ධකරාමපුුදධගේ සමට්ටමට ආසන පනවලා බෝසතාණන් වහන්සේ අර අනිත් පිරිසටු ගන්නනෝ තැන් ඔක්කෝම සමමට්ටමින් සලකනෝ නමුත් බෝසතාණන් වහන්සේගේ යෝනිසෝ මනසිකාරය වැඩ කරනවා ඒක කාටුවවත් වහන්ට බෑ තමං සාක්ෂාත් කළ යමක් ඇදේ සාක්ෂාත් කළ බුදේට නොවැලි ඒකේ ආදින විමසන්්ඩ කොච්චර දක්ෂවෙන්ට ඕනද. සමහරු මේ නිකන් චූටි සමාධයක් ඇතිවුනත් මඟඵල ලැබනා කියලා ලැවටෙනවන් ඒක එහෙම කන්නෙ මේ කිය කියදි කිය්දි එයා ඒ එහෙම ගන්න රන්ඩුවෙන්නත්ත ච්ට මුලා වෙල ලෝකෙ නේවසඥා නාසඥ සමාපත්තියෙන් ලබාගන වාසය කරමි ඒක ආදීනව බලනො බලන්ට කොච්චර දක්ෂකමත්තියෙන්ට. නමුත් අපිට ලැබුණදී ආදිනව බලාගන්නට අපිට ප්‍රඥාවක්නේ අපි ැිලාතියන මේ සොකඩ බඩුමුොට්ටු ටිකේ ආදීනවත් දැක ගණඩ අපිට විදින්නේ මේ මහා සමාධියක ආදීනව දකින්න කොහොම. නේව සඥානා සංඥායතනය ආදීනවතියා මේ ගෙවන කරුමය ආදීනවත් බලා ග්ඩ විදිියන්නේ එදිනෙදා කරන රැස් කරන පෞු්ටිකවත්නවත් ගණ්ඩු විදිියන්නේ අපිට අකුසල් දැස්වෙන දේවල්වත් නවත්ත සමාධී කොහො නවත්තන්න. හිති උන්වහන්සේ ඒතයෙන අපිට ඉච්චර ප්‍රඥාවක් නෑ බුදුරජාණන් වහන්සේ බෝස්තන් වහන්සේ කාලි බලද්ධි තේරුණා මේ ම හොයෙන නූපදින ජරාවට පත් නොවන ලෙඩ නොවන නොමැරෙන සෝක නොකරන කෙලිටි නොවනදේ නෙවෙයි මේ ඒක නෑ මෙතන මේක ආපා උපදිනකා. බලන්ට උන්වහන්සි කොච්ච ලස්සන්ට මේක ඇල්ලුුවද කියලා. නේව සංඥා නාසංඥායතනය උන්වහසේ දැක්ක උපදින දෙයක් හැටියට. එතුට අපිට පේනු අවහසේ මේ උපදිනදේ නූපදින දේත්හෙව්වේ. මේ මනස්ස ලෝක විතරන්නමේ ඒවා. ලෝකේ යම් තැනක උපතත්තියද හොහේවත් ඒ උපතත්තිබියේතු නෑ. බලන්ට මේ හොයෙන විශ්මය ජැනකදේ අතිශයෙන් පුදුමසාහගත නැද්ද. මනුස්ස ලෝකයේ ඉපදීම හෝ නැත්තිවීම ගැනනෙයි. බ්‍රක්්මලෝකයේ ඉපදීම ගැනත්තුන් වහන්සේට තිබුණේ බොහෝම සුළු තැකීම මකේ ගැන්නේ ඒක ගනගත්ත නෑවඋන්හන්. ඒකත් ඕන ෑැ කියන තැන වඋහ සිටි. ඊට පස උන්හසේට මේකත් පවුණ. එපා වෙලා මේක මට හරියන්නේ. යන කියලා පිටත් වන. පිටත්වෙලා ඔන්න මඟද න රජගහනුවර ඉඳලා ගයාව පැත්තෙන් යනවා. ගිහින් නේරංජරා ගංග අයිනෙෙන් උඩට යනෝ. ගියාම ගයාවෙන් පහලටනවා. නේරංජනාගංඟ අයිනදිගේ පහලටෙනකොට ඔන්න ජනපදයක් හම්බනා. ජනපදයක් යන්නේ සාමාන්‍ය ලොකු ගමක්. ඒ තමයි උරුේල කියන ජනපදි. සේනානිකින නියංගම නියංගමක් කියන්නේ තරමක් ලොකු ගම. ඒ ගම හොදට සිව්පසෙන් උපස්ථාන කරන්න පුළුවන් යමක්කමක් තියෙන මිනිස්සවන ගමක්. දැංඒ ලෝකය නෑ දැන්ඒක ගස්කොලන් නැති කරගට්ටන් වෙලාගේ පු නිකම් මුඩු පලාත. බුදුරජාණන් වහන්සේ සේනානිකන නියංගම ගැන වදාලා රමණියෝ වද බොහ මිභාගෝ හරියේ ලස්සන පලාාත. පාසාධිකෝච වනසඩු හරි සුන්දර වන ලැහැබක් තියනවා. නදිංච සන්ධන්තින් සේතකං සුප්තිත්තං රමණියන් දෙපැත්ත සුදු වැලිතලා තියෙන ලස්සන නඩියක් ගලාබහිනෝ සමන්තාච්ච ගෝචර ගාම පහසුවෙන් ධනෙටික හොයාගණඩ පුළුවන් යමක්කමක් තියෙන සස්ලීක ගම අදේ කිසි දෙයක් නෑ අද තියෙනෙ ලෝකය බලලා අපේ ආච්චි ලකිනො මේ දුකට තමයි බුදුරජාණන් වහන්සේ පාවනේ අපිට මේ අපි ලංකාවේ මොනුවක් කන්නේ අපි දෙ එපාාවෙන් නෑැ කියයි දැන් වෙලාතිය. අපි මේ විද්ගහයක් කරන්නට යන්නේ මේ අදකාලෙ ගැනහිතලා. ඒ කාලෙ පසුබිම සලකන්න නැතු නමුත් බුද්ධිමත් කෙනෙක් පසුබිම සල කලා බලනො. ඊට පසුන්නාහසසි කල්පනා කලා වීරිය කරන කුලපුත්‍රයකුට මේ පලාාත හරීම වටිනෝ. ඊට පසුන් වහන්සත්තන නැවතුුණ. මේ වෙද්දිය මිනිස්සුත් නෑ ඒ ගමත්නෑ. ඒ වනාන්තරත් න ඒ කඳුරැලිත්න ඒ නදියත්නෑ. අපි මීට අවුරුදු පාහයකට දහයකට කලින් අද්දි. ඒවා හිදිලා ගිහිල්ලා යන්තන්නකම් පොඩි වතුර පාරවල් බලන්ට කොච්චට වෙනස්සෙලා. දිගට අපිට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය කරාගේ බිධී බෝෂතණන් වහන්සේ ඉතාම පැහැදිලව සාකච්ඡා කරන්න පුළුවන් නමුත් අදාපිට ලැබෙන කාලේ මෙතනින් අවසන් වෙන නිසා අපි මේ ධර්මානු ශාසනාව මේ මුල් කොටස ඒම නැත්තං අරිය පර්ේෂණ සූතතරය පිළිබඳව කරග නැන විග්‍රහයි පළවෙනි කොටස මෙතනින් අවසං කරනවා. ප ඊළඟ සත්‍යය තවත් මේ වගේම ධර්ම දේශනාවකින් දිගට බෝෂතාානන් වහන්සේගේ ඒ සත්‍යය සොයා යන ගමනි රි කොට සාකච්චා කරන්න ලුව. දී අපි හැම දෙනාටම වීරේවන්තව ප්‍රඥාවෙන් යුක්තව මේ සස්සර ජයගන්ට බුදුරජාණන් වහන්සේ පෙන්න්න අවදළේ මාර්ගය අවබෝධ කරගන්ට ශක්ෂාත් කරගන්ට ශක්තිය වාසනාව උදාවේවාකින් අධිෂ්ඨානය ඇතුවයි අදා අපපි ධරම දේශනාව සංකරන්නේ. පින්කමට දායකට්ය දන්න පින්නතුන් සිහිකළ පින් අනමෝදන් කරට අපි සූදානම් වෙන්නේ. අද මේ පින්කමට පින් බර දායකට්ටය සපයන පින්වත් දෙ පිරිසක් අපට මුණ ගහෙනවා ක එකෙන් තිස්සට මිලනියම් කේස්ට සිටි ධර්මරථනමාවත්ත පඹුරන මාතර ලිපිනේ පදිංචි, BHHG සරෝජී මහත්මිය සහ විස්රාමික බැංකුුණිලධාරිණ කරුණාවදී රත්නවීර මහත්මිය. ඒ වගේම තවත්දායකත්වයක් දරනවා කුරුණෑගල ඉහළ මල්කඩුුවාව තිලින නිවසේ පදිංචි, චරණී දෙවලිකා අත්තනායක මහත්මිය. මේ පින්නතුන් බලාපොරොත්වෙන ප්‍රාර්ථනා බලාපොරොත්තු අතර, BHH සරෝජී මහත්මිය සහ කරුණාවතිී රත්නවීර මහත්මිය කියෙන දෙපල බලාපොරොත්වෙනවා. තමන්ග නමින් මිය පරලවයන්ටෙදුන BHH නෙල්සන් පියතුමාට AHඒඩ නෝනා ආච්ච්‍යම්මාට, BHH පොඩි අපප්පු CCR, AAT ජුලිනෝනා ආච්චිට, මයිකල් රත්නවිර සීයාට ගුණවදී රත්නවවිර පුංචම්මාට. කියන මේ මවෞ්පිය දෙපාර්ශවේ නමින් මිය පරලවගේ සියලූම ඥාතිමිත්‍රාදීන්ට පරලොවසෙන් පිම්පෙත් අනමෝදං කරන්ට. සුජීවත්වන්න කරුණාවති රත්නවර මෞතුමයටට නිදුක් නිරෝගී චිරජීවනය. සහත් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධ වේවා කියලා සෙත් පතන්ට. BHHG සරෝජී දියනයට නිදුක් නිරෝී චිරජීවනයට සහ චතුරාරි සත්‍ය ධර්ම අවබෝධයට ගේ ආසිරුවාදයත් සෙත්්ත සාන්තියත් ප්‍රාර්ථනා කරන්නට. ධර්ම දේශක ශසාමීන්වන්සේ හැටට අපටත් නිදුක් නිරෝගී සුවය චතුරාරිි සත්‍ය අවබෝධය පාර්ථනා කරන නෙත් කාරය මණ්ඩල සිලු දිනාටත් නිදුක් නිරෝගී සුවයත් චතුරාරි සත්‍යති ධර්ම අවබෝධයක්ත් වේවායි සෙත් පතන්ට අමත කරන්නේ නැහැ. ඒ වගේම කුරුණෑගල ඉහළ මල් කඩුාව තිලින නිවසේ චරණි දෙවලික අත්තනායක දියනියඒ මහත්ම බලාපොරොත් වෙනවා මාර්තු විසි පස්සන දිනට දෙෙන තමන්ගේ උපන්දිනය වෙනුවෙන් තුනුරුවන්ගේ ආසිරුවාද දෙවියන්ගේ ආසිරුවාද ලබාගන්ට ඇයගේ ඉදිරි ජීවිතයේ කටයතු සාර්ථ කරගන්ට ආසිරුවාද තුළින් ශක්තිය දෛරි ලැබේවා කියන ආසිරුවාදයැයි බලාපොරොත්තු වෙන්නේ. අපිත් මේ වෙලාවේ ඒ චර දෙවලිකා අත්තනායක දියනයටට තුනරුවන්ගේ ආසුරවාදේ නිදුක් නිරෝගෙ සුබූ පන්දිනයක් වේවා කියල සිෙත් පතනවා ුජීවත්වන දෙමවපියන්ට නිදුක් නිරෝගී සුවේ දීර්ගාසු පාර්ථනා කරන්ටත් සහෝදර සහෝදරියන් නැතුළු පවු්ලේ නෑදෑහිතමිතුරු සිලු දෙනාටම නිදුක් නිරෝගී සුවේ දීර්ගාසු ප්‍රාර්ථනා කරන්ටත්. සියලු යහපත් කටේතුවල සාර්ථකත්වේ වේවායි සිත් පතන්ටත් කල්පනා කලතිනෝ. ධර්ම දේශනා කරන සාමින් වහන්සේටට අපටත් නැත්තෙෆෙ ආර්ත නිදත් කාරි ම්ඩලේටත් තුනුරුවන්ගේ ආසිරුවාද ප්‍රාර්ථනා කරනෝ වගේම අපි සෑම සිලු දෙනාටම ඉක් මං භවයකදීම උතුම් මමාමා නිවැනිින් සැනසින්දමී මහ පින්කම හේතුවාසනාවේවාකින් උතුම් ප්‍රාර්ථනාවත් ඇය සතුතියනවා. එහෙම නංඒ දායකත්තය දන්න පින්වත් දෙපිරිස බලාපොරොත්තුනාකාරයට මේ රැස්කරගත්ත පින දෙව අන්ට ලැබේවා දෙවියෝ සතුටින් අනුමෝදංව උතුන් නිවැනිින් සැනසීම මුදාකර ගනිත්වා. මේ උතුම් පින්ක මේ දායෙකත්තය දන්න පින්වත් දෙපිරිස බලාපොරොත්තුන නමින් මියගේපු. පවුල්ලවට සම්බන්ධ සියලු ඥාතීන්ට පින් ලබේවා ඇගේ සසර සූපත්වේවා උතුම් නිවැනිින් සැනසීම උදාකර ගනිත්වා සුජීවත්විඳගන පින්කමට දායකත්වය දරන දරමස්්‍රවනය කරපු සහයෝග දැක්කූ නම් සඳහන් කල නොකළ සෑම සිලු දෙනාටත් ඔබ පිහැම දෙනාටමත් මෙලවජීවිතයේ සුවපත්භාාවේ වේවා දරමාවබෝධය වේවා පරලවජීවිතයේ සූ පත්භාාවේ වේවා දරමාවබෝධී වේවා සංසාරදුකින් අතමිදී උතුම්ම මහනිවනිින් සැනසිෙන්ට මේ මහාපිංකම පාරමිතාවක්ම වේවා ආකාසට්ඨාච බුම්මට්ටා දීවා නාගා මෛද්දිකා පඥන්තං අනුමෝදිත්වා චිරංරක්खන්තුළෝක සාාසනං චිරංරක්කන්තු දම්ම දේශනං චිරංරක්කන්තු තුවංසදා